සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. වර්තමාන රජය තමන්ගේ අමාත්‍ය මණ්ඩලය ඊ ප්‍රකාශයට පත් කළා. ඒ අමාත්‍ය මණ්ඩලයේ වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් සංඛ්‍යාව අවම වීම, දෙක බහුතරයක් උගත් වියත් පුද්ගලයන් වීම. මං හිතන්නේ මං එක අගය කරනවා, කවුරු බලයට පත් වුණත් මේ රටේ පාලනය පිළිබඳ වගකීම උගතුන්ට වියතුන්ට ලැබීම අත්‍යවශ්‍ය දෙයක්. එනිසා ඒ පිළිබඳව පළමුව සමගි ජන බලවේගය හැටියටත් පෞද්ගලිකව මමත් ඉතාමත්ම සතුටු වෙනවා. මොකද ජනතාව වර්තමාන රජයට ඒ ජනවරමක් විශාල ජනවරමක් ලැබලා දීලා තියෙන්නේ. ඒ වුන් ප්‍රතිපත්තිය ප්‍රකාශ කරපු ඒ කාරණා ඉෂ්ට කරන්න. එනිසා සංඛ්‍යාව අවම වීමත්, අනික අතට උගතුන් වියතුන් බහුතරයක් ඒ අමාත්‍ය මණ්ඩල ඇතුළත් කිරීමත් පිළිබඳව අපගේ සතුටත් ස්තුතියත් ප්‍රකාශ කරන්න කැමතියි. පළපුරුද්ද වැදගත් දෙයක්. ඒ පළපුරුද්ද ගැන විවිධ වාද විවාද තියෙන්න පුළුවන්. මේ කණ්ඩායමට ඒ පළපුරුද්ද පිළිබඳ යම් ගැටලුවක් තියෙන බව අපිට දැනෙනවා, පේනවා. නමුත් දක්ෂයන්ට ඉතා ඉක්මනින් ඒ තමන්ගේ ක්ෂේත්‍රයන් පිළිබඳව අවබෝධය ලබාගෙන වෙනත් විශේෂඥයන්ගේ සහාය ලබාගෙන රට පාලනය කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. එනිසා මම සුබ ප්‍රාර්ථනා කරනවා උන්ට. මේ අමාත්‍ය මණ්ඩලයේ තිබෙන එක ගැටලුවක් මගේ අවධානයට යොමු වුණා. ඒ තමයි මුදල් විෂය වර්තමාන ජනාධිපතිවරයා විසින් දරා සිටීම. මුදල් අමාත්‍ය ධුරයේ පූර්ණ කාලීන වැඩක්. ඒ වගේම ආර්ථික ප්‍රසංස්කරණ දැවැන්ත ලෙස අවශ්‍ය මේ වගේ වෙලාවක මුදල් අමාත්‍ය ධුරය දැරියුත්තේ ආර්ථික විද්‍යාව පිළිබඳ හෝ එහා සම්බන්ධ ක්ෂේත්‍රයක් පිළිබඳව රටේ ඉන්න පරිණතම උගත්ම තැනැත්තෙක්. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල්වල ආර්ථික ප්‍රසංස්කරණ මෙහෙවල තියෙන්නේ වියත් ආර්ථික විද්‍යාව පිළිබඳ පරිණත භාවයෙන් යුතු දේශපාලනඥයන් විසින්. නමුත් මුදල් අමාත්‍ය ධුරය වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා විසින්ම තබාගෙන තිබෙනවා ආරක්ෂක අමාත්‍ය ධුරයට අමතරව. මම මේක දකින්නේ පසුගාමී දෙයක් හැටියට. මොකද මුදල් අමාත්‍යකම අනිවාර්යයෙන්ම ඒ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයෙකුට ලැබිය යුතුමයි. අභියෝගාත්මක කාලයක එක තවත් ලැබිය යුතුමයි. ඒ වගේම ආර්ථික ප්‍රසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරපු සෑම රටකම ඒ ආර්ථික ප්‍රසංස්කරණ මෙහෙවල තියෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ හෝ ආර්ථික විද්‍යාව සම්බන්ධ වෘත්තීය ක්ෂේත්‍රයක් පිළිබඳ පරිණතකමක් තියෙන විද්වතුන් විසින්. එනිසා දැන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යකම දරා සිටීම අපිට පේන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඒ වගේම මහින්ද රාජපක්ෂ ඒ යන මගම තමයි එතෙන්ද යන්නේ. සමහරලාට මේ අතිවිශාල බලයක් මුදල් අමාත්‍යවරයා වෙත රැඳිලා තියෙනවා. ඒ අතිවිශාල බලය වෙනත් අයෙකු වෙත යෑම ගැන අවධානමක් හිතනවා වෙන්න පුළුවන්. මම දන්නවා චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ඔවුන් වෙතම මේ මුදල් අමාත්‍යංශයේ විෂය දරා සිටියේ තමන්ට මේවා පිළිබඳ පෞද්ගලික පාලනයක් අවශ්‍ය නිසා. ඉතින් අනුරකුමාර දිසානායක මහත්මයාත් එහෙම හිතනවද කියන මම දන්නේ නැහැ. කොහොම වෙතත් අනෙකුත් කාරණා ගැන අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සහ ස්වභාවය, එහි පත්වලා ඉන්න අයගේ උගත්කම්, පළපුරුද්ද පිළිබඳව අපිට සුබ ප්‍රාර්ථනා කරන අතර අත්‍යවශ්‍යම වැදගත්ම විෂය වන මුදල් විෂය ජනාධිපතිවරයාම රඳා සිටීම, ජනාධිපතිවරයාම දරා සිටීම මං හිතනවා පසුගාමි දෙයක්. ඒ වගේම නුසුදුසු දෙයක් ඔහුට තිබුණා. ඔහුගේ ජාතික ලැස්වෙන් පත් කරලා තියෙන ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් හෝ ඒ වගේ මහජන ඡන්දෙන් පත් වෙලා ඉන්න ආර්ථික විද්‍යාව පිළිබඳ පළපුරුද්දක් අධ්‍යක්ීමක් තියෙන විශේෂඥයෙක් මේ විෂයට පත් කරන්න. ඉතින් ඔහුගේ තීරණය, ඔවුන්ගේ බලය, අසීමිත බලයක් ජනතාව දීලා තියෙනවා. ඉතින් අපි මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු සාර්ථක වේවා කියලා සුභ ප්‍රාර්ථනා කිරීම තමයි තියෙන්නේ. ඔබතුමාලා මම අහපු නිසා මම කියන්නේ මේ මුදල් අමාත්‍ය ධුරය ජනාධිපතිවරයාම දැරීම ගැන යම් ගැටලුවක් තියෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක වෙච්ච සෑම රටකම ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට නායකත්වය දීලා තියෙන්නේ, ආර්ථික ප්‍රතිසංස්කරණ වල දේශපාලන නායකත්වය දීලා තියෙන්නේ ඒ ක්ෂේත්‍රය පිළිබඳ උගතුන් වියතුන්. මොකද ඒ විශ්වාසනීය භාවයේ තෙන්දි තා වැදගත් වෙන නිසා. අනිවාර්යෙන්ම මම හිතන්නේ සමගි ජන බලවේගයත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පොරොන්දු වුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන,
ඒ වගේම මේ රටේ ජනමාර්ගික ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය වන සැබෑ විසඳුමක් ලබා දෙන, ඒ වගේම බලය විමද්දගත කිරීම හරහා සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම ප්‍රදේශයකටම සමානව පැතිරියන පාලන ක්‍රමයක් ඇති කරන්න, ඒ වගේම දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ගොඩනගන්න, නවීන රාජ්‍යයක් ගොඩනැගීම සඳහා නීති ආධිපත්‍ය ගොඩනගන්න, මේ හැමදේටම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සියලුම පක්ෂවල අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සියලුම පක්ෂවල සහභාගීත්වයෙන්, ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාකරණය පිළිබඳ විශේෂඥයන්ගේ දායකත්වයෙන් කෙටුම්පත් කොට සකස් කොට සම්මත කර ගැනීම අවශ්‍ය දෙයක්. එවැනි අලුත් ආණ්ඩු ව්‍යවස්ථාවක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. මම හිතනවා පාර්ලිමේන්තුවේ 3/2 පිළිබඳ ප්‍රශ්නය වර්තමාන රජයට දැන් ගැටලුවක් නැහැ. ජනමත විචාරණයකින් සම්මත කර ගැනීම කාට වුණත් අභියෝගයක්. නමුත් හොඳ ව්‍යවස්ථාවක් ජනතාව ඉදිරියට අරන් ගිහිල්ලා ජනතාවට ඒත්තු ගන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපි හැදුවොත් ජනතාව නිසක ලෙසම ජනමත විචාරණයකින් අනුමත කරයි. ඒ නිසා ඒ වගේම මෙවැනි ක්‍රියාදාමයක් කරනවා නම් පළවෙනි මාස 6 තුල කරන්න ඕනේ. ඒ කියන්නේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන එක මේ පසුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕනම රජයකට ඒ පළවෙනි මාස 6 තුලත මේ ක්‍රියාදාමය අවසන් කිරීම අවශ්‍යයි. ඒ නිසා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැදිය යුතුයි. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ආණ්ඩුවත් විපක්ෂයත් පොරොන්දු වෙලා තියෙනවා. අලුත් ආණ්ඩු ව්‍යවස්ථාවේ හැඩරුව පිළිබඳවත් මූලධර්ම ගැන බොහෝ දුරට එකඟතාවයක් තියෙනවා. ඒ වගේම බලය විමද්දගත කිරීම වැනි ක්ෂේත්‍ර ගැන යම් යම් විවාද සමාජ තුළ ඇති වෙන්න පුළුවන්. ඒවටත් සුදුසු විසඳුම් සොයාගෙන රටට ගැලපෙන රට ඉදිරියටගෙන යන නවීන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න සමගි ජන බලවේගය රජයට සහයෝගය ලබා දෙනවා. සිලින්දරේ ප්‍රශ්න අපිට වැඩක් නැහැනේ. සිලින්දරේ අවස්ථාවට අනුව අටවගත්ත තාවකාලික සංවිධානය දේශපාලන වශයෙන් අනාථ වෙලා හිටපු කණ්ඩායමකට මේ දුෂ්කර වෙලාව තරණය කරගන්න තිබුණු බෝට්ටුව තමයි නැත්නම් ඔරුව තමයි මේ සිලින්ඩරේ. ඉතින් දැන් ඒකට විවිධ දේවල් සිද්ධ වෙයි. ඒව ගැන මම හිතන්නේ අපි හිතලා මතලා තේරුමක් නැහැ. අපිට ඒක ගැන කියන්න අයිතියකුත් නැහැ. සිලින්ඩරේ ඒගොල්ලන්ගේ, ජාතික ලැයිස්තුවත් ඒගොල්ලන්ගේ, අත්සනුත් ඒගොල්ලන්ගේ, කවුරු පත් වුණත් දැන් ජනතාවට කරන්න දෙකුත් නැහැ. ඉතින් ජනතාව ඡන්ද දෙන්න කලින් දැනගන්න ඕනේ මොකක්ද මේවයි ප්‍රතිඵලය කියන්නේ. ඒ කියන්නේ මේ රයිල් වික්‍රමසිංහ පිටිපස්සේ ගිය අයට දැන් කිසිම අනාගතයක් නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් අනාගතයක් තියෙනවා නම් මැතිවරණේ පෙන්ඳුම් කරන්න එපේ. එහෙම දෙයක් නැහැ. ඒක මම හිතන්නේ සිලින්ඩරේට දේශපාලන අනාගතයක් නැහැ. දේශපාලන අනන්‍යතාවයකුත් නැහැ. අවස්ථාවට පරිදි ජනතාව ඉදිරියට යෑමට සකස් කරගත්ත තාවකාලික යාත්‍රාවක් පමණයි සිලින්ඩරේ. දැන් ඒ ගමන අවසන්, දැන් ගමන අවසන් වෙලා ඒ අවසාන කටයුතු කරන හැටි තමයි අපිට පේන්නේ. අනිවාර්යෙන් දූෂණය මැඩලීම සඳහා නව නීති පැනවිය යුතුයි. ඒ වගේම ඉතිහාසයේ දූෂණ වලට සම්බන්ධ තැනැත්තන්ට දඬුවම් දීම සඳහා ඒ පිළිබඳව විධිමත් රටේ නීතියට අනුගත ක්‍රියාදාමයකට යායුතුව තියෙනවා. නිසක ලෙසම ඒකේ සැකයක් නැහැ. සමගි ජන බලවේගය දූෂණ විරෝධී ඕනෑම වැඩපිළිවෙලකට සහය දක්වනවා. ඒක අපේ යුතුකමක්. ඒක තමයි ජනතාවගේ අභිලාෂය. අපි අභිලාෂය ගරු කරනවා. අත ඇති දේ එක පතට විකුණ ගන්න, අත නැති දේ එක පතට අරගන්න. දැන්ම යන්න dasatmarket.lk කට. dasatmarket.lk. නැති දෙයක් නැති තැනක්.